Malle. Hey. Malle, get the trivial. Hey, Han. Han, මේ ත්‍රිවිල් එකේ තමයි අබ්දුල් පැනලා ගියේ. එතකොට මේ ත්‍රිවිල් එක එළවන්නේ උඹ. උඹ අබ්දුල්ව අරන් ගිහලා හංගගත්තා. අබ්දුල් කො කියපන්. අනේ අයියෝ. අනේ අයියේ. දරුවගේ ඔපරේෂන් එකෙන් පස්සේ මං තාම මූණවත් දැක්කේ නෑ අයියේ. අනේ මං එන ගිනි ගොඩක් මැද්ද අයියේ ඉන්නේ. ඇත්තමයි. අයියට මාව විශ්වාස නැත්නම් එන්න යන්න මාත් එක හොස්පිටල් එකට. අයියෝ මං මේ ත්‍රිවිල් එක දුවලා කීයක් කරවා ගන්න මිනිස්සු අයියේ. නැවතකලි Nothing! Nothing! Hurry! Bagi three wheel like a diala? What are you under my eye? Up then, neck come again, a balum. Huh? Who you got done? Up a gay to look at the balalaya. But done that way, no other than then. I'm going to go to the house. Gunning! Rambal no day. Rapa? Are you in it? Rapa! I am a little bit of a problem.
කෙල්ල බහන පත්තු කරා යනවා. අයියා විලගාවට වෙලා භාවනා කරනවා. උඹ අවුරුදු 10කට ඉස්සෙල් මැරිච්ච මිනිහෙක් ගැන හිතේද? අපව පත්තු කරනවා. ඇයි මේ භාවිතයි දියත්මටයි බැරි රස්සාවක් කරන්නේ? එහෙම වුණා නම් අඩතුල් මාචාර්යගේ කුණු වදින්න යන්න වෙන්නේ නැහැ නේ? මහාචාර්යගේ කෝල්ලාවයි කියලා අතරමඟදී මට බුදුන් දෙන්න එපා. අයියම් බස් එක තියෙනවා අයියා වීදමට මේක තියාගන්න කොළඹින් බැහැලා දේශවත්තට යන්න ඕනේ 15 දුර මේක මේ ඇඩ්‍රස් එකයි මගේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා හරි එන්නද තමාසර එකක් නැද්ද? ඒක නිහංශි. මේ මිනිහා ෆෝන් එක ඔෆ් කරගෙන ඉන්නේ. අපි ගිහිල්ලා බලමුද සර්? නෑ නෑ නෑ. මෙතුන් මෙතන ඉන්නේ. මොකද අබ්දුල්ව අරගෙන ආපු ගමන් අපිට මිනිහාගේ බ්‍රේන් චෙකප් එකක් කරන්න වෙනවා. මිෂරින් equipments replace කරන්න බැරි සර්. අර එක යනකොට මේ ඔක්කොම කුඩු පට්ටම් කරලා නේ ගිහිල්ලා තියෙන්නේ. මම UK එක ප්ලාස්ටික් කරනවා. මිෂරින් equipments නම් replace කරන්න පුළුවන් අයිසේ. ඒත් අපි කොහොමද අතුල replace කරන්නේ? මිනිහා අපිට කරපු ලොකුම ලාභය ඒක. සර් අපි අපේ පරීක්ෂණ කටයුතු 100%ක් සාර්ථක වෙනකන් අත්හරින්නේ නැහැ. අපි දැන් සාර්ථකයි. තව මාස 3කින් අබ්දුල්ට විදපු ඩොස් එකේ බල බිඳෙනවා. එතකොට අබ්දුල්ගේ වැඩ ඔක්කොම ඉවරයි. අබ්දුල්ව හොයාගන්න බැරි වුණොත් අපි ඒ වෙනුවට වෙනෙක්ව දාලා වැඩේ කරමු. ඉන්ජෙක්ෂන් එකක් විදිල්ල විතරනේ තියන්නේ. ඉතින් සර්. ඇයිසේ මාස 3ක් යනකොට අබ්දුල් අපිව මොන වගේ තැනකට අරන් යයිද කියලා හිතන්නත් බෑ. අබ්දුල් කියන්නේ මෝඩයෙක් නෙවෙයි. අපිට මිනිහව අතාරින්න බෑ.
මැටි උලැබ්බේක රෙපෑස් බලාගන්න මං එනවා ජෝති හොයාගන්න කොහොමද බබි? ලකු වෙනසක් නැහැ. ඔලුව ටිකක් රිදෙනවා. වාගේ අත මගේ ඔලුවට බරයි ශානක. ඔලුව තවත් රිදෙනවා. අක්කට වගේ පිස්සු හැදිලද? පිස්සුයි කියලා අතහැරලා දැම්මොත් සංජීවත් වෙන්නේ කොහමද? අඩුම තරමේ ඇඳලා කරලා කාලා බීලා ඉන්නේ මෙයාගේ සල්ලි වලින් ඉන්නේ. ශානක වැඩ මොකද උතර මේ ධනේශ්වරයේ අවසන් කාර්තුවේදී ගොඩක් මිනිස්සු ආදරය කරන්නේ ලාභ පාඩු බලලා. ඔයා මේ මොනවද කියන්නේ උතර? තමන්ට වාසියක් වෙනවා නම් ඕන පිස්සෙක්ට හරි පිස්සියෙක්ට හරි ආදරය කරයි. අක්කවගේ එක එක දේවල් හිතන්න යන්න එපා. තවත් ඔයා අසනීප වෙයි. ඒකත් මගේ පිස්සුව වැඩි වෙයි. ඊට පස්සේ මාත් අක්කා වගේ බෙඩ්ෂීට් එකක් අරගෙන බෙල්ල වැලදා ගනි. මා මෙහෙම වෙන්නේ නැහැ ශානක. හැබැයි මේ තියෙන තත්ත්වෙ උඩ මගේ පිස්සුව නම් වැඩි වෙයි. ඒත් ඉතින් මට කොච්චර පිස්සුවද නැතු ආට මගෙන් ගැලවෙන්න බෑනේ. ඔහමට ආදරේනේ නේද? ඔව්. ඔහමට ආදරේ. හරියට හරි. හරියට ලෝරන්ස් බ්ලූම් කැපිටලිසම් ගැන කතා කරනවා වගේ. දැන්කෝ ඔයා මොකද මෙතනට ලෝරන්ස් බ්ලූම් ඇඳලා ගත්තේ? මොනවද මේ කියවන්නේ? හා මන්ද කියවන්නේ? ඔයානේ කොයි වෙලෙත් ලෝරන්ස් බ්ලූම් ගැන කියවන්නේ. නපුර හෝ දුෂ්ට බව කියන්නේ එළියේ තියෙන එකක් නෙවෙයි. ඒක අපේ ජානමය මූලයන් එක්ක සම්බන්ධ ජීව විද්‍යාත්මක ලක්ෂණයක්. එතකොට සිස්ටම් එක කියන්නේ අපෙන් එළිය තියෙන එකක් නෙවෙයි. සිස්ටම් එකටත් ඔයා මොකක්ද එකක් කියනවනේ.
සිස්ටම් එක කියන්නේ අපෙන් වියුක්ත පරාරෝපිත තත්වයක් විදිහට තේරුම් නොගෙන අපේම නිර්මාණයක් විදිහට තේරුම් ගන්න ඕනේ. මං හරිනේ? මේ උත්තර මේ ඔයා. මං තාම කතා කරලා ඉවර නෑ. ඔයාගේ නපුර හෝ දුෂ්ට බව කියන්නේ ඔයාගේ සිස්ටම් එක. මේ ධනේශ්වරේ අනෙක් සමාජ සත්වයින් වගේ. මගේ නපුර හෝ දුෂ්ට බව කියන්නේ මගේ සිස්ටම් එක. මේ ධනේශ්වරේ අනෙක් සමාජ සත්වයින් වගේ. ඒත් අපි එකිනෙකාට ආදරෙයි. දරා ගන්න බැරි තරම් ආදරෙයි. ඔහමට ආදරෙයිනේ. නේ. නැතුව මං ඔයාට ආදරෙයිනේ. ඔයා මොනවද මේ කියන නපුරු දුෂ්ට කතා බබි? ඒක අපි දෙන්න අතර තියෙන සම්මුතිය. ඒක ලෝරන්ස් බ්ලූම්ගේ කැපිටලිසම් තියරිකට එහා ගිය තේරවාදී නැඹුරුවත් යන ලෝකෝත්තර බැඳීම. ඒක සම්මුතිය. ඒක සම්මුතිය.